ගරු ස්වාමීන් වහන්ස දානයක් දීම පිළිබඳව අපි විවිධ දහම් කාරණා ශ්‍රවණය කොට තිබෙනවා. එතකොට වඩා ආනිශංස සහිත වීමට නම් කෙනෙක් දෙන දාණය එය තමන්ගේ අතින්ම, ඒ කියන්නේ සියතින්ම පිළියෙල කොට පිළිගැන්වීම වඩාත් වටිනව නේද ස්වාමීන් වහන්ස? එහේ බුදුරජාණන් වහන්සේ කාරණා පහක් දේශනා කරනවා. දාහනයක් එක පැත්තකින් මහත්ඵල මහානිසංස ලබන්න. එකක් තමයි සද්ධාවෙන් දන් දෙන්න ඕනේ. දෙවෙනි දෙන තමයි ගෞරවයෙන් දන් දෙන්න ඕනේ. තුන් වෙනුව කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න ඕනේ. හතර වෙනුවෙන් ප්‍රණීතව දන් දෙන්න ඕනේ. පස් වෙනුවෙන් සියතින් සකසාගත දෙයින් දන් දෙන්න ඕනේ. සද්ධාවෙන් දන් දෙනවා කියන්නේ මොකද්ද? මේ බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රාවකයන් උදෙසායි මම දන් දෙන්නේ. මම මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ අරමුණු කරගෙනයි මන් දෙන්නේ. මේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පුරමින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පසුපසින් ගමන් කරගෙන ආපු ඒ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ අරමුණු කරගෙනයි මම මේ දන් දෙන්නේ කියන සද්ධාව අපි තුල ඇති වෙන්න ඕනේ. ඒ සද්ධාව ඇති වෙන්න නම් අපි පන්සලට ඉස්සෙල්ලාම දානෙට ගිහිල්ලා ආරාධනා කරන්න යද්දී අපි දක්ෂ වෙන්න ඕනේ. නාල පිරිසුදු වෙලා සුදු ඇඳුමක් ඇඳගෙන අවම වශයෙන් බුලත් අතක්වත් අරන් ගිහිල්ලා ස්වාමින් වහන්සේලට වැඳලා ආරාධනා කරන්න. එහෙම නැත්නම් සීනි ටිකක්, තේකොළ ටිකක්, ගිලම්පස ටිකක් අරන් ගිහිල්ලා ස්වාමින් වහන්සේට වන්දනා කරලා ස්වාමින් වහන්සේකට මේ කාරණේ සැල කරලා තියන්න ඕනේ. එහෙම නැතුව කෙනෙක් කොහේ හරි රස්සාවට ගිහිල්ලා වැඩ ඇරිලා පැය අටේ වැඩ කරලා දාඩිය දාගෙන අර වැඩට ඇඳන් ගිය ඇඳුම ඇඳගෙන හා ස්වාමින් වහන්සේට පන්සලට ගිහිල්ලා ස්වාමින් වහන්සේ එහෙනම් එතන සද්ධාව සකස් වෙලා නැහැ. ඒ නිසා දානයක් දෙද්දී මේ මුල්ම පියවර අපි ඉස්සෙල්ලාම ජය ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ගෞරවයෙන් දන් දෙන්න කියලා. දෙවෙනි කාරණේ ගෞරවය කියන්නේ ස්වාමින් වහන්සේලාට ලැබිය යුතු ගෞරවය අපි දෙන්න ඕනේ. ඒ කියන්නේ සමහර දාට අපි දකිනවා ওই පාරවල් වල දවල් 10 මාට 11ට යනකොට සමහර ත්‍රිවිල් වල ස්වාමීන් වහන්සේලා හතර දෙනෙක් වඩම්මගෙන. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගොඩක් වෙ ඉන්නේ. දැන් කොහටද මේ දානෙකද ගෞරවයක් තියනවද? නැහැ. සමහර දානෙකවල් වලට යනකොට වතුර බේසම තියනවා, තුවාය තියනවා. කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ කකුල් දෙක හොදන්න. එක්ක ලැජ්ජයි, එක්ක මාන්නය. මේ හේතු නිසා ඒව සකස් වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි තැන්වලදීම අපි දක්ෂ වෙන්න ඕනේ මේවා නිවැරදි ආකාරයට සිද්ධ කරලා. කුසල් පක්ෂය මගේ ජීවිතේ නෝනා මම අප්‍රමාණ අනුන්ගේ දානකෙවල් පිරිත්කෙවල් වලට ගිහි ජීවිතේ සම්බන්ධ වෙලා තියෙනවා. ඔය ගිහි ජීවිතේ සම්බන්ධ වෙද්දී මම හැමදාම තෝරගන්නේ ස්වාමීන් වහන්සේලා කකුල් හොදන එක. මං මගේ අත් දෙකෙන් අප්‍රමාණ සාමින්වහන්සේලා කකුල් හොදලා තියෙනවා. පුංචි සාමණේරගේ කකුල හේදුවෙත් මම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දෙපා සෝදනවා කියලා. ඒ නිසායි මේ මොහොතෙත් නෝනා අපි යන තැන අපි එපා කියද්දිත් අපි වඩින පාවඩේට මල් වැටෙන්නේ. ඒ සංස්කාර. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මෙවැනි දේවල් කිරීම තුලින්ම අපේ සංස්කාරවල ශක්තිය වැඩි කරගන්න. ඊට පස්සේ ස්වාමින්වහන්සේලා ගෙදෙට්ට වැඩම කරලා ස්වාමින්වහන්සේලාට ආසන පනවද්දී පහසු ආකාරයෙන් සුවපහසු ආකාරයෙන් ඉඳගන්නේ ආසන ටික පනවනවා. සමහරලාට අපිට පේනවා ස්වාමින් වහන්සේලා 19ක් ඉන්න තැන එක පඩික්කමක් තමයි තියෙන්නේ. පඩික්කම දිගට අල්ලගෙන මෙහෙම මෙහෙම යනවා. ස්වාමින් වහන්සේලාට පහසුවෙන් දානේ බලඳන්න ඒ කටයුතු කරන්න අවශ්‍ය දේ සපයන ප්‍රමාණයටයි අපි ගෞරවය ඇති කරගත්තා වෙන්නේ. තුන්වෙනි කාරණේ නෝන කර්මයේ කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න. ඒ කියන්නේ Taman දකින්න ඕනේ දානීය දීම නිසා අපිට ලැබෙනා වූ ආනිසංස. දානීය දීම නිසා අපිට ලැබෙනා වූ ආනිසංස මොනවාද? ආයුෂ වර්ණයේ සැපේ බලය. ඉතින් මේ විශ්වාසය ඇතිවයි අපි දන් දෙන්නේ. ඉතින් ඒ විශ්වාසය ඇතුව අපි දන් දෙද්දී එක පැත්තකින් අපි ඇති කර ගන්න ඕනේ මම මේ දානීය පූජා කරන්නේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ, කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පැවිදින ආර්ය මහා සංඝරත්නයට කියන විශ්වාසය ඇති කර ගන්නවා. විශ්වාසය ඇති කරගෙන අනිත් පැත්තෙන් අපි නිරතුරුවම දක්ෂ වෙන්න ඕනේ කර්මය කර්මඵල විශ්වාසය ඇති කරගෙන ඒ දානීය පූජා කරන්න. අනිත් එක දැන් හුඟක් වෙලාවට අපි දානීය පූජා කරනකොට ස්වාමින් වහන්සේලාට මුදල් ඇල්ලොත් පූජා කරනවා. ඒක අපිට එපා කියලා කවදාක්වත් කියන්න බැහැ. මම ආරන්නේ ගත වෙලා මං කොහේ හරි කුටියක ඉන්න පුළුවන්. මට අවශ්‍ය දානි ටික මං පාත්‍රයක් අරන් ගියක් ඉස්සරහට ගිහලා මං සොයා ගන්නවා. නමුත් ඒ මගේ ජීවිතේ. නමුත් ශාසනයේ පැවැත්ම, ශාසනයේ ආරක්ෂාව පිරිවෙන් පවත්වාගෙන යන ගිහි පින්වතුන්ලාගේ ඇවතුම් පැවතුම් මේ සියලුම ශාසනික සේවාවන් කරන්නේ පන්සල.
එනිසා ඒ ස්වාමින් වහන්සේලා කියනවා නම් ලයිට් බිල මෙච්චරක් තියෙනවා ටෙලිෆෝන් බිල මෙච්චරක් තියෙනවා නඩත්තුව මෙච්චරක් තියෙනවා බෙහෙත් ඔක්කන්න තියෙනවා කියලා අපිට ඒවා කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න බෑ ඒ නිසා යම් හේකින් ඔබලා දානීය වෙලාවේ ස්වාමින් වහන්සේට මුදල් පූජා කරනවා නම් කොයි වෙලාවකවත් ඒ මුදල් සංඝයා උදෙසා සාංගික කරන තැන තියන්න යන්න එපා සාංගික කරන තැන අටපිරිකර ඇතුළු සිසු පිරිකර තියන්න ඒ මුදල් ඇල්ලොප් ටික වෙන කොහරි තියලා තියන්න තියලා ඒ සියල්ල සාංගික කරලාට පස්සේ ඒ මුදල් ඇල්ලොප් බෙදලා දෙන්න. නමුත් මම ඒක අනුමත කරන්නේ නැහැ. නමුත් ඒවා එපා කියලා අපිට කියන්න බෑ. නමුත් ඒ ආකාරයෙන් කරද්දී අපි සංඝයාවත් අපි අපහසුටපත් නොකළා වෙනවා. Tamanගේ කුසල් ශක්තිය මතු කරනවා. එහෙම නැත්නම් අපි සාංගික කරන තැන ඇල්ලොප් ටික තියලා තිබ්බොත් සාංගික කරනවා කියන්නේ මොකද්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේට මුගලන් මහරහතන් වහන්සේට මේ දානේ පූජා කරනවා. එහෙනම් සාංගික කරන තැන අපි ඇල්ලොප් තිබ්බා කියන්නේ අපි ඇල්ලොප් පූජා කළේ කාටද? එන සංඝයා කෙරේ ශ්‍රද්ධාව සකස් වුණාද? නැහැ. චේතනාව සකස් වුනේ නැහැ. සංඝයා කියන්නේ කොයි වෙන්නේ පිරිසද්ද කියලා චේතනාව සකස් වුනේ නැහැ. ඒ නිසා සාංගික කරන තැන හැම වෙලාවෙම අටපිරිකර ඇතුළු සෙසු පිරිකර තියන්න ඇල්ලොප් තියෙනවා නම් ඒක අයින් කරලා තියන්න. මට මතකයි එක්තරා රාත්‍රියක එක ස්වාමින්වහන්සේ කෙනෙක් මට අඬ ගහලා කිව්වා මං ගිහි කාලේ අනේ මහත්තයෝ මට හරි අකරතැබ්බයක් වුණා අද දවල්. මං ගා මොකද ස්වාමින්වහන්සේ? අද මං දානේ ගෙදෙට්ට ගියා මට දාන ගෙදර පළවෙනි බත්කට බලඳනකොටම එක පාටම කේස් ගහක් ලැබුණා. මට අප්පිරියයි මං එතනින්ම දානේ නැමෙතුවා. දැන් මං දානේ ගත්තේ නෑ. දැන් රෑ 7යි වෙලාව. අනේ මහත්මයෝ මට පුළුවන් නම් කෑම පාසලයක් ගෙනත් දෙන්න කියලා. එදා පසළොස්වක පෝයදායක් කඩවල් වහලා තිබ්බේ. මම ගෙදෙට්ට ඇවිල්ලා මට බෙදලා තිබ්බේ බත් කෑමක ගිහිල්ලා පූජා කරා. පූජා කළා මම කඩෙන් අර ග්‍රෑම් 100 බිස්කට් පැකට්ටයක් කාලා මම නිදාගත්තා. නමුත් මම මේ වෙලාවේ හිතන්න ගියේ නෑ විනය මොකද්ද ස්වාමින් වහන්සේ හරිද වැරදිද කියන කාරණේ මං හිතන්න ගියේ නැහැ. මං කළේ මගේ බත් පිඟාන අතහැරලා මට තියෙන කුසල් ශක්තිය මං ගත්තා. තේරෙනවද? ඒ කුසල් ශක්තිය අරගෙන මං අද මෙතන ඉන්නවා. ඒ ස්වාමින් වහන්සේ කොහි ඉන්නවාද කියලා කියන්න මම දන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා අපි හැම වෙලාවෙම දක්ෂ වෙන්න ඕනේ ස්වාමින් වහන්සේලා තුලිනුත් ගන්න තියෙන උපරිම කුසල් ශක්තිය අපි මතු කරලා ගන්න. එතනදී හැම වෙලාවෙම අර සාංගික කරන කාරණේදී මුදල් ලැල්ලොප් එතන තියන්න එපා. ඒ කටයුතු ඉවර කළා ඒවා බෙදලා දෙන්න. නමුත් ඒක මම අනුමත කරන්නේ නැහැ. ඉතින් එතන තමයි කර්මය කර්මඵල විශ්වාසය. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ප්‍රණීතව දන් දෙන්න කියලා. එක දෙවි කෙනෙක් එනවා බුදුරජාන් වහන්සේ ළඟට. එයා අද කහපාටින් ආලෝකේ පතුරවගෙන ඉන්නේ. හෙට එයා එනවා නිල් පාටින් ආලෝක පතුරවගෙන. අනිත් පාටින් එයා එනවා රතු පාටින් ආලෝක පතුරවගෙන. බුදුරජාන් වහන්සේ කියනවා මෙයා කැමැති කැමැති දේ ප්‍රණීත ප්‍රණීත ආකාරයට දන් දුන්න කෙනෙක්. ඒ කියන්නේ ප්‍රණීත ආකාරයෙන් දන් දෙනකොට කැමැති කැමැති දේවල් අපිට දැන් අපි මේ සමාජයේ කොච්චර ශාස්ත්‍රීය මිනිස්සු ශාස්ත්‍රීය ජීවිත ගත කරන අය ඉන්නවද? නානක් ප්‍රාක ගෙවල් මාලිගා වගේ වාහන නේද? මොනවද මේ? සංසාරේ ප්‍රණීතව දන් දුන්නා. කැමැති කැමැති ආකාරයට කැමැති කැමැති දේ දන් දුන්නා. කැමැති කැමැති දේ දන් දුන්නාම කැමැති කැමැති ශාස්ත්‍රීය භාවයන් ආලෝකයන් ප්‍රභාෂර භාවය අපිට ලැබෙනවා. ඒ නිසා ප්‍රණීතව දන් දෙන්න කියලා කියනවා. ස්වාමින් වහන්සේලාට කොලෙස්ටරෝල් තියෙනවද දියවැඩියාව තියෙනවද කියලා ඔබලා බලන්න යන්න ඕනේ නැහැ. තේරුණාද? එහෙම තියෙනවා කිව්වොත් ඊට අදාළ දේ හදලා දෙන්න. එහෙම නැත්නම් ඔබ දක්ෂ වෙන්න ප්‍රණීතව දන් දෙන්න. මොකද ඒ දෙන දේ ඔබටමයි ලැබෙන්නේ. පස්වෙනි කාරණය සියතින් සකසාගත් දෙයින් දන් දෙන්න. ඔබ කඩේට ගිහිල්ලා තලගුලියක් ගෙනල්ලා මට පූජා කරනවට වඩා ඔබ ගෙදර තලගුලියක් හදලා මට පූජා කරන එකයි ආනිසංස වැඩි. කඩේට ගිහිල්ලා ගත්තොත් සල්ලි දුන්න ගෙනල්ලා පූජා කරා එච්චරයි. ඔබ ගෙදර තල ටික ගෙනල්ලා තල ටික හොදලා තල ටික වේලලා තල ටික කොටලා ඒක අඹරලා මේ සෑම පියවරෙන් පියවරම ඔබතුල කුසල්සිත සකස් වෙනවා. ඔබ කඩේට ගිහිල්ලා කෑම පාස්සලයක් ගෙනල්ලා පූජා කළොත් එතන බොහොම පුංචි කුසල් සිතක් සකස් වෙයි. ඔබ ගෙදර හාල් ටික ගෙනල්ලා හාල් ටික හොදලා මේ සියලු කටයුතු කරලා ඒ ආකාරයෙන් කරන චිත්තයක් පාසා ඔබ සියතින් සකසා දෙන ධානයේ ආනිසංස වැඩි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ නිසා දන් දෙද්දි හැම වෙලාවෙම සියතින් සකසාගත් දෙන් දෙන්න කඩෙන් ගන්න තියෙන දේවල් අවම කරලා ගන්න හැම දෙයක්ම අතින් හදලා දෙද්දි තමයි ඒකේ ආනිසංස පක්ෂය වැඩි. ඔබ මේ ආනිසංස පහ රැකෙන විදිහට දන් දුන්නොත් බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ නැවත මිනිස්සෙක් වෙලා ඉපදුනොත් ඔබට මහා සම්පත් ලැබෙනවා. ඒ සම්පත් භුක්ති විඳින්න කැමැත්ත ලැබෙනවා. දැන් සමාජයේ ජීවත් වෙන මිනිස්සුයෝ ඉන්නවා. ඒගොල්ලන්ට කෝටි ප්‍රකෝටි ගණන් සම්පත් තියෙනවා. නමුත් ඒ සම්පත් ඒගොල්ලෝ ඍසිසේ භුක්ති විඳිනවා. කැමැති කැමැති ආකාරයට කැමැති කැමැති ආකාරයට සැප විඳිනවා. ඇයි ඒ? පෙර ජීවිතේ දන් දුන්නා මේ කාරණා පහෙන් පරිපූර්ණවයි දන් දුන්නා.
දැන් කෙනෙක් ඉන්නවා එයා දන් දෙනවා නමුත් මේ කාරණා පහ සම්පූර්ණ කරන්නේ නැහැ ඒ කාරණා පහ සම්පූර්ණ නොකිරීම නිසා දන් දීම නිසා එයත් සස්ත්‍රීක වෙලා ඉපදෙනවා නමුත් ඒ ඉපදිච්ච සස්ත්‍රීක භාවයේ භුක්ති විඳින්න එයා කැමති නැහැ සමහරු ඉන්නවා කෝටි ගාණක් වටිනා ගෙවල් තියෙනවා ඒක කුලියට දීලා කුංචිගේක තමයි ඉන්නේ ගෙදර වාහනේ තියෙනවා යන්නේ බස් එකේ අල්මාරියේ ඇඳුම් කට්ටල 50ක් තියෙනවා අඳින්නේ එකම ඇඳුමයි තේන අප්‍රමාණ සල්ලි වීදම් කරලා කන්න බොන්න පුළුවන් නමුත් කන්නේ කඩේ ඇයි දානීය නිසා ලැබුණා අර කාරණා පහ පරිපූර්ණ කලේ නැ ලැබිච්ච දේ විඳින්න පින නැහැ ඒ නිසා බුදුරයන් වහන්සේ කියනවා දානයක් දෙද්දී එක සද්ධාව දෙක ගෞරවය තුන කර්මය කර්මඵල විශ්වාසය හතර ප්‍රණීතව දන් දෙන්න සියතින් සකසා දන් දෙන්න එයයි දානේ ලෞකික සැපේ ලබන්න පුළුවන් පැත්ත අවබෝධයෙන් දන් දෙමු දුකට වැටෙන කෙනෙක්ට සුගතිය කරා යාමට ඒ දානයම හේතුවක් කරගනිමු කරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අපිට නිරතුරුවම මතක් කරන දෙයක් තමයි දානයක් දෙනවා කියලා කියන්නේ තව කෙනෙකුට ආයු වර්ණ සැප බල කියන දේ අපි දෙනවයි කියන එක. ඒ කාරණේ ඇත්තටම හිතනකොටත් හිතට ලකෝ සැනසීමක් දැනෙනවා. ඔබ වහන්සේගෙන් තවදුරටත් දැනගැනීමට කැමති මේ දානයක් දීමේදී බෞද්ධයෙක් හැටියට කළ යුතු නිවැරදි මාකාරය පිළිබඳව තවත් පැහැදිලි කිරීමක්. මෙහෙමයි දානයක් දෙද්දී නෝන බුදුරයන් වහන්සේ කියනවා මේ සිතට අලංකාරයක් උදෙසා සිතට පරිස්කාරයක් උදෙසා දන් දෙන්න කියලා. කෙනෙක් දන් දෙනවා නෝන මෙලවදී ලැබමි කියලා දන් දෙනවා. මෙලවදී ලැබෙමි කියන්නේ මම රැකියාවක් ලැබේවා මට බිරිඳක් ලැබේවා මට විවාහයක් හරි ඒවා මගේ අධ්‍යාපනයේ දියුණුව ඒවා දැන් සමහරු ගෙනල් අපිට දානේ පූජා කරනවා පූජා කළා කියන්නේ ස්වාමීන් වහන්සේ දෙසැම්බර් මාසේ අපේ දුවගේ ඕ ලෙවල් අනේ විභාගේ පාස් වෙන්න ප්‍රාර්ථනා කරන්න කියලා. එහෙම මොකක්ද දෙයක් කියන්නේ දන් දීලා මෙලවදී ලැබමි කියලා ප්‍රාර්ථනා කරගෙන ජීවත් වෙනවා. තව කෙනෙක් ඉන්නවා නෝනා. එයා දන් දීලා පරලොවදී ලැබමි කියලා දන් දෙනවා. ඒ කියන්නේ පරලොවේ දෙවියෙක් වේවා නැවත ශාස්ත්‍රීයක මිනිසෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන දන් දෙනවා. තව කෙනෙක් ඉන්නවා නෝනා යා පරම්පරාවෙන් එන නිසා එයා දානෙ දෙනවා. අපේ සීයා අපේ ආච්චි අපේ තාත්තා අපේ අම්මා අහවල් ආරණ්‍යට අහවල් මාසේ අහවල් දානේ හැමදාම දුන්නා. ඒ දුන්න නිසා අපි දානෙ දෙනවා කියන කාරණේ එයා දන් දෙනවා. තව කෙනෙක් ඉන්නවා නෝනා එයා හිතනවා මේ මහාන බමුණන් එහෙම නැත්තම් සාමින් වහන්සේලා මිල මුදල් හම්බ කරන්නේ නැහැ ආදායමක් නැහැ ඒගොල්ලන්ට බිරින්දෑවරු දරුවෝ නැහැ ඒ නිසා අපි ඒ අයට දන් දෙන්න ඕනේ කියන කාරණේ හිතමින් එයා දන් දෙනවා. තව කෙනෙක් ඉන්නවා නෝනා යා සතුට උදෙසා පමණයි දන් දෙන්නේ. එයා කෙනෙකුට ආහාර වේලක් දීලා ඒක කනවා දැකලා සතුටු වෙනවා. කෙනෙකුට ඇඳුමක් දීලා එයා අඳිනවා දැකලා සතුටු වෙනවා. ඊට වඩා දෙයක් එයා දන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ කියනවා මේ සෑම දානයක්ම මහත්ඵල මහානිසංස නැහැ කියලා. මහත්ඵල මහානිසංස නැහැ නමුත් ආනිසංස තියෙනවා. මේ සෑම දානයක්ම ආනිසංස තියෙනවා. සුගතිය ලැබෙනවා. නමුත් මහත්ඵල මහානිසංස නැහැ කියලා. ඒතර බුදුරජාන් වහන්සේ කියනවා මහත්ඵල මහානිසංස දානය මොකද්ද? මේ සිතට අලංකාරයක් උදෙසා පරිස්කාරයක් උදෙසා දෙන දානයයි කියලා. මොන සිතටද? සමත විදර්ශනා සිතට. සමත විදර්ශනා සිත කියන්නේ මොකද්ද? මේ රූපය අනිත්‍යයි කියලා ඔබ දැක්කා වූ හිත. මේ වේදනාව සංඥාව සංස්කාර විඥානයන් අනිත්‍යයි කියලා ඔබ දැක්කා වූ හිත. මේ ලෝකය දුකයි කියලා දැක්කා වූ හිත. මෙන්න මේ හිත ශක්තිමත් කරගන්න මේ සිතට පරිස්කාරයක් හැටියට දන් දෙන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් දන් දීමේ සැබෑම අර්ථය මොකද්ද? දන් දෙමින් දානේ ආනිසංස ජීවිතයට ලැබමින් ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකින්න. දන් දුන්නොත් මොකද්ද ලැබෙන්නේ? ආයුෂ, වර්ණය, සැපයේ බලය. දන් දෙමින් දානේ ආනිසංස ජීවිතයට ලැබමින් ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන. ඔබ ඇස් දෙක පියාගෙන මේ ඇස අනිත්‍යයි කියලා දකින වෙලාවේ ඔබ දකින්නේ දානේ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය. මොකද මේ ඇස යැපෙන්නේ ඇස පෝෂණය වෙන්නේ මේ ආහාරේ තුලින්ම. එහෙනම් මේ ඇස අනිත්‍යභාවයට පත් වෙනවා කියන්නේ දානේ සංස්කාරයන් අනිත්‍යභාවයට පත් වෙනවා. එනිසා දන් දෙමින් දානෙන් ආයුෂ වර්ණයේ සැපේ බලයේ ජීවිතයට ලැබමින් ඒ ආයුෂ වර්ණයේ සැපේ බලයේ අනිත්‍යයි කියන දකින මොහොතේම ඔබ දානිය නිසා මහත්ඵල මහානිසංස ලබාගත් කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා මේ ගිහි ජීවිතයේ ගිහි පින්වතුන්ලාට දානේ අත්‍යවශ්‍ය දෙයක්. දානෙන් තොරව මේ ධර්ම මාර්ගයේ අපිට ඉස්සරහට යන්න බැහැ. අපි යම් දවසක මේ ඇස මට අයිති නැහැ කියලා අතහැරෙන්න ඕනේ. මේක පටිච්ච සමුප්පන්නව ලැබුණ දෙයක් බව තමන් දකින්න ඕන.
නාම රූප පත්‍ය නාම රූප නිසා සකස් වුණා වූ සලායතන. එහෙම පටිච්ච සමුප්පන්නව දැකලා මේ ඇස කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරෙන්න ඕන. එහෙනම් කවදා හරි මේ ධර්ම මාර්ගයේ අපි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන්නේ මේ ඇස පටිච්ච සමුප්පන්නව මට අයිති නෑ කියලා එයා දකිනවා හේතුඵල ධර්මය ඇස. එහෙනම් මේ ඇස මට අයිති නෑ කියලා අත්හැරෙන්න යන ගමනක් නම් අපි යන්නේ. සාක්කුවේ තියෙන පර්ස් එකේ තියෙන රුපියල් 100 දානිය උදෙසා අත්හැරින්න කැමති නැත්නම් අපිට මේ ගමන යන්න පුළුවන්ද? බැහැ. එහෙනම් සමාජයේ සමහරුන්ගේ මතයක් තියෙනවා අපි භාවනා කරන අය අපි දන් දෙන්නේ නැහැ කියලා. එහෙම පිරිසක් සමාජයේ ඉන්නවා. නමුත් ඒ ප්‍රකාශයේ ධර්මයට කොතනටවත් ගැලපෙන්නේ නැහැ. මොකද අනාගාමී ඵලයට උප්පත්ත උග්‍ර ගෘහපතිවරයා දන් දුන්නා. වේලුකණ්ඩගේ නන්ද මාතාව අනාගාමී ඵලයට පත් වෙලා දන් දුන්නා. විසාකාව අනේ පිළිසිටුමා සෝවාන් ඵලයට පත් වෙලා අප්‍රමාණ දන් දුන්නා. එහෙනම් ධර්ම මාර්ගයේ ගමන් කරද්දී මම භාවනා කරන කෙනෙක් මම දන් දෙන්නේ නැහැ කියනෝ නම් ඒක සම්පූර්ණයෙන්ම ධර්මයට පටහැනි දෙයක්. ඒ නිසා දානය අත්‍යවශ්‍යයි මේ ගමනේදී. දානෙන්තරෝ යම් මෙත ගමන යන්න බෑ. මොකද මුලින්ම අපි තෘෂ්ණාව කියන දේ සේ කරගන්නේ අතේ තියෙන මුදල කැප කරලා. එතනින් තමයි අපි පටන් ගන්න ඕනේ. ඒ නිසා එක පැත්තකින් අපි දක්ෂ වෙන්න ඕනේ හැකිතාක් දන් දෙමින් ඒ දානයේ සංස්කාරයන් අනිත්‍යයි කියන කාරණේ ජීවිතයට එකතු කරගන්න. එහෙම නැත්නම් දානෙන් අපිට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙනවා. ඔබ දන් දෙන්න හොරනම් ඔබ ආයුෂ වර්ණයේ සැපේ බලේ හීන වෙනවා. ආයුෂ වර්ණයෙන් සැපේ බලයෙන් හීන වුණොත් අපිට ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්න පුළුවන්ද? ගමන් කරන්න බෑ. එහෙනම් ප්‍රඥාව කියන කාරණේ ඇති කරගන්න නම් නිරතුරුවම අපි සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් දන් පූජා කරන්න දක්ෂ වෙන්න.